වෙනකොට කොරෝනා වසංගතයේ තුංවන අධීර ආරම්භ කරන්නට අවශ්‍ය කරන අධිතාලම ආණ්ඩුව විසින් සංචාරක ව්‍යාපාරයේනාමෙන් ඩැන් සියලුදේ සකස් කරලා තිබෙනවා. මේ හදන්නේ නැවත උදයංග පොකුරක් මේ රට තුළ නිර්මාණය කරලා. බ්‍රන්ඩික්ස් පොකරට වඩා භයානක තත්වයක් මේ රට තුළ නිර්මාණය කරන්න. බෙර ගहाලා නැටුම් නටලා මහත් හරසරම් පිළියරගෙන රටඇ තුළට ගත්තා. එතන හිටිය बहुतතරයක් මාස්ක එකක් පළඳට ुකාවරණයක් පැළඳගෙන හිතියනැැ. මේ වෙනකොට ඔවුන්ගෙන් විශල ප්‍රමාණයකට कोොවිට් ආසාධත වෙලායි කියලා දැන් අහවුරු කරගෙන තිබෙනවා. මේ यුක්්‍රේණය හරහා මේ සිදුකරන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනයයි කියාගන්නා මේ குුमाන්ත්‍රණකාරී වැඩපිළිවල සිिද්ධවෙන්නේ मेරට, சංචාරක ප්‍රවර්ධන කාර්යන්සේ உමනාවට වක්ත් சංචාරක අමාත්‍යන්සේ உමනාවට වත් නෙවෙ உදயங்க வீரතුங்க කියන குருப்பකට රத்து வரෙන්த்துකාරயாගේ உුවமාව ඔகே மடியතரකරගැනීම வෙනුවෙන් தමයි මේ ක්‍රயாதாமය, ආ්ඩුව ද්ධරගවමීමින් පවතිීන්. කෞද මේ උදයංග වීරතුන්ව කියලකයන් යුද්ධ පවතින කාලේ. කුප්්‍රකට මික් ගණ දෙනුව හරහා. ඩොලම් මිලියන දාහතරක අලාභයක් මේරටට සුද්ධ කරපු පුද්ගලයක්. ඉකට ජාත්‍යන්ත්‍රව මහොට තිබෙන කුප්්‍රකට නාමේ තමයි ත්‍රස්ථවාදීන් සමඟ අවිගනුදනු කරා යුක්්‍රේණය තුළ කියන කාරණාව. මේ නිසා තමයි ඔවුට මේ රටට පැමිණීමට නොහැකිවන ආකාරයට පෞ්ගේ කාලයේ කටහිතු සිද්ධ වනේ. අද ඔහු තමන්ගේ පෞදගලි ලිපින හැටියට භාවිච්චිකරන්නන්නේෙේ රතුවරෙන් තු කාරයා අරලිය ග හමන්දිරය කොළම්ඹත්තුන කිය එක. එතකොට මෙවැනි ජාත්‍යන්තර ජාවාරම්කාර හොරුන්ට රටේ අග්‍රාමාත්‍යය නිළමැදුර තමයි අද වෙනකොට ඔවුන්ගේ නිවහන වාසස්ථානය බවට පත්වෙලාීම. යුක්්‍රේණය කියලා කියන්නේ ආර්ථික මේ වශයෙන් ගත්තාම අපේ රටට වඩා පහල මට්ටමක සිත්න රට. අපේ රටේ ඒක පුද්ගල ආදායම $ොර් දොළොස්දක්. යුක්්‍රේණයය ොර් නමදහට අඩු ප්‍රමාණයක් තමයි ගන්න. නං අපිට වඩා අඩු ආර්ථිකයක් තියෙන රටක්කං පුළුවන්ත මෙවැනි සංචාරක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන්න. ආදර්ශයක් වෙන විදිට මේක පයිල්ලට ප්‍රජෙට්ක් විදිටයි කරන්නෙකළ බලාපොත්තු වෙන්න. අපි දැක්කා. හොමද පයිරට් ්‍රජෙක්් එක කළේ මවුන්් නෙල්ල දින හතයි නිරෝධයනෙ. එකත් හරි නිරෝදායනයක් නෙවෙයි. ඒ නිරෝදායන වන කාලේ හමුදාවේ ආරක්ෂාව ඇතුළුව දකුණු වෙරලතීරේ ඔවුන් විනෝදවෙනම නානව මෙ අදී ක්‍රියාකාරකම්මලිල්ල නො. මේ රටේපුර වැසිියෝ විදේශරටවලිදලා මේ විදේශයේ මිනිමේ උපයන්නට ගිහිල්ල ලංකාවට එනකොට ඔවුන්ට සැලකවේ මේ විදියටදි රකාරණාව අපි විදේශ මාත්‍යන්සයෙන්සා. මේරටේ වගහීතු බලධාරගෙන් අපි හානම. මේ වෙනකොට කොරෝනා වසංගතයෙන් දරුණු විදිිය අර්බූ දෙක කියලා තිෙන් රටක් තමයි යුක්්‍රේණය කෙල කියන්න. මේ වෙනකොට යුක්්‍රණයේ මරණ දහට දහකට වැඩිය වාර්තා වෙලා ති වෙනවා ප්‍රගීන් දිනකට කොළොස් දහක් වාර්තාාව වෙනවා. මේ වෙනකොට යුක්්‍රණයේය තුළ. අද වනකොට කොරනා වසගතේ, එබේද පහක් යුක්්‍රේණය තුළ හඳුනාගෙන තිබෙනවා ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට දන්නු ලති නමයික්. හිතා බලාල කටයීතු කරන අඩුව කැටියටත්ද මෙවැනි අවදානම්සාගත තත්ත්වයක් යටතේ. විශේසිත අවදාානම් කලාපයක් වෙච්ච. යුක්්‍රේණයෙන් සංචාරකයෝගන මුවාවෙන් කොරෝණා වසංගතය ආනයනය කරන්න. මේමෙනකොට යාල. අපාරි රියදුරෝගේ ජීවිත අනාරක්‍ෂිත්තත්වයට පත් වෙලා ඔවන්ඩැන්් නිරෝධානත වෙලා අලක් කරල තිබෙනවා. වැඩ පිළලක් සහිතව මේ කටයුත්ත සිද්ධ කරානම් අසරන ඒ අහිංසක රියදුරෝ අද නිරෝධායනයට ලක්වේ නෙනැහැ. හාස්සිරසා පුදුමේයට කරුණ තමයි ආපු සංචාරකයටික සංචාරය කරනවා ඕනෑ ඕන තැංවොල සංචාරක රැගෙනගිය රියදුරෝටික, නිරෝධායනයවා අදවුන්ගේ පවල් ජීවිතතික පවා අසරන තත්ත්යට පත්වෙලා තිබෙනවා. මේ දෙවනිරල්ල ආරම්භ වෙච්ච බ්්‍රැන්ඩික්ස් පොකරට පූලාරම්භේ උනෙත් යුක්්‍රේණය කියනෙක දැන් පර්තා වෙලා තිබෙනවා. ඒ වගේම පහුගේ දවස්වොල කොත්තමල්ලි ආනායනය කරන මවාවි. කුණුකන්ටේනර් හතලියක් ලංකාවට බහලුම් හතලියක්කාවා. ඒයාවෙත් යුක්්‍රේණය මෙතකොට පැහැදිලි වෙනවා කෞද මේ පිටිපස්සේ ඉන්න අදිසි හස්ථය විදේශ මාත්‍යන්සේට සංචාරක ප්‍රවර්ධන කාර්යාන්සේට සංචාරක මණ්ඩලට ඒ සියලු ආයතනවලට උඩිංගියපු එහාගියපු සර්ව බලජාරහිෙක් මේ ඇතුළලික් යාාත්මක වෙනවා. කෞද මේ වෙන කෞුරුත් නෙවෙයි උදයංග වීරතුග. නිශේද බලයක්. ඔහු ආරෝපනය කරගන්නේ කාගෙන්ඩ කියන කාරණාව කාගේ බල අද්දව ආරෝපනය කරගන මේ ආකාරයට හැසිරෙන්න්නේ කියන කාරණාව අපි මේ මොහොතේදේ ආණ්ඩුවෙන් ප්‍රශ්ධකරසිතිිනවා මෙවැනි උුසුම්පුවත් වඩියෝ කාටත් කලින් තෙනපතා දැනගන්න බෙල්සල්කුණ ඔබා එස්සල් බේකින් සබස්්‍රයිප් කරන්න